මීට සුළු මොහොතකට පෙර ගැහැණු අපි එකමිටට ජාතික කාන්තා සමුළුවට පැමිණි ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික ආදරණීය සුනිල් හඳින්මුත්ති සහෝදරයා, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම වේදිකාවේ අසුන්ගෙන සිටින ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි අමරසූරිය සහෝදරිය ප්‍රමුඛ වේදිකාවේ අසුන්ගෙන සිටින මගේ සියලුම ආදරණීය සහෝදරියන්ගෙන් අවසරයි. කතාවට කියන්නේ ගැහැණු මල් වගේ කියලා. මෘදුයි, මොල කැටි, සුවඳවත්ව තැන් තැන්වල පිපෙනවා. හැබැයි ගැහැණු මල් වගේ වුණාට වරදකදී, අයුක්තියකදී, අසාධාරණයකදී ඕනේ නම් මුවහත් කඩුවක්, කතුරක්, කියතක් වගේ එක මිටට එකතු වෙන්න පුළුවන් කියලා පෙන්වපු මාලිමාවේ ආදරණීය සහෝදරියනි, ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. ඔබ සියලු දෙනාටම අසීමිතව ආදරේ ගරු කරනවා. ඔබ පෙන්වුවේ කාරණා තුනක්. මේ රටේ ගැහැණිය තවදුරටත් දේශපාලනික වශයෙන් නිද්‍රාශීලී උදාසීන පිරිසක් නෙවෙයි කියන එක අද මේ ක්‍රීඩාංගණය බලන මේ රටේ සියලුම දෙනාට ඔබ පෙන්වා අවසානයි. අංක දෙක, මාලිමාවේ සහෝදරයන් පෙන්වනවා අවුරුදු 76ක් මේ රටේ පාලකයන් ගෙන ගිය ඒ නරුම ත්‍රාඩ උද්දච්ච දේශපාලන කතාව සැප්තැම්බර් 21 වෙනිදායින් අවසන් වෙනවා කියන පණිවිඩය. තුන්වෙනි පණිවිඩය ඔබ සියලු දෙනා මේ ක්‍රීඩාංගණයට අතුරු සිදුරු නැතුව එකතු වෙලා පෙන්වනවා මුළු රටටම, මුළු ලෝකයටම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නමවන විධායක ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක සහෝදරයා බව ඔබ සියලු දෙනාටම ස්තුතියි. ඔහු ජනාධිපති සහෝදරයා වෙන්නේ ගැහැණු අපේ ඡන්දයෙන් කියලා අපි මේ වෙලාවේ මේ සටනට තරඟ කරන සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට කියන්න කැමතියි. සහෝදරියනි, අපි රැකියාවට, පාසලට, උසස් අධ්‍යාපන ආයතනවලට යන්නේ පොදු ප්‍රවාහන සේවයේ. මේ රටේ පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කාන්තාවන්ගෙන් 100ක් ගත්තොත් 90ක්, 100ට 90ක් ලිංගික හිංසනයට ලක් වෙනවා. ඒ 100ට 90 වෙනුත් පොලිසියකට පැමිණිල්ලක් කරලා නීතිය ඉස්සරහට යන්නේ 100ට 4ක් වගේ ඉතාම සුළු පිරිසක්. අපි මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ඕනේ නැද්ද? මේ රටේ බහුතරයක් කාන්තාවන් නම් ඒ කාන්තාවන්ගෙන් පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන 100ට 90ක් ලිංගික හිංසනයට පත් වෙනවා නම් මේ රටේ පාලකයන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙච්චර කල් හිටියේ මරණින් දේද? අපි මේකට උත්තරයක් හොයනවා. සැප්තැම්බර් 22 වෙනිදායින් පස්සේ අපි අපේ රටේ ගැහැණුන්ට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ලෑස්ති වෙනවා. තමන්ට අකටයුත්තක් වුණාම නීතිය ඉස්සරහට යන්න තාමත් කාන්තාවක් දෙපාරක් තුන්පාරක් 100,000 පාරක් කල්පනා කරනවා නම්, හිතේ සැකයක් අවිශ්වාසයක් තියෙනවා නම් නීතියේ ප්‍රශ්නයක් නැද්ද? නීතිය ගැන විශ්වාසයේ ප්‍රශ්නයක් නැද්ද? පපුවට තට්ටු කරලා අහන්න, ඔබට තියෙනවා එහෙම ප්‍රශ්නයක්? නීතිය නොදැනීම නිදහසට කරුණක් නෙමෙයි කියලා අපිට ඉගැන්නුවට මේ රටේ පුරවැසියන්ගෙන් බහුතරයක් දෙනාට නීතිය ගැන අවම අවබෝධයවත් නැහැ. ඒ නිසා පාසල් අධ්‍යාපන විෂය නිර්දේශයට නීතිය ඇතුළත් කරලා ගැහැණු දරුවන්ව, පිරිමි දරුවන්ව නීතිය ගැන අවම අධ්‍යාපනය ලබා දීමේ අවශ්‍යතාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා නීතිය ඉදිරියේ ප්‍රශ්න කරන දරු පරම්පරාවක් බිහි කරන්න. පාලකයන් මෙච්චර කල් ඒකට උත්තර දුන්නේ නැහැ. අපරාධයක් වුණාම කාන්තාවකට බයක් එනවා නම් පැමිණිල්ලක් කරාට පස්සේ, නඩු විභාගයක් ආරම්භ වුණාට පස්සේ ඇප ලබාගෙන යන සැකකාරයාගෙන් තවදුරටත් තමන්ට, තමන්ගේ පවුලේ ඥාතීන්ට බලපෑමක් වෙයි කියලා ඇය නීති ඉස්සරහට යන්න මැලි වෙනවා. ලෝකයේ දියුණු නීතිය ක්‍රියාත්මක වෙන රටවල්වල සහෝදරියනි, අපරාධයක චූදිතයෙක්
සැකකාරයෙක් විදිහට ඇපලබල එළියට ගියාට පස්සේ ඒ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරලා පැය 24 පැය 48 ඒ සැකකරුවන්ගේ හැසිරීම නිරීක්ෂණය කරනවා. අපේ රටේ එහෙම දෙයක් වෙනවද? අපිට තියෙනවා ප්‍රශ්නාර්ථයක්. අපි ඒ ප්‍රශ්නයට උත්තර දෙනවා. අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විධිමත් කරනවා. ඒ ආයතනවලට සුදුසු නිලධාරීන් පත් කරනවා. ඒ වගේම ඒ නිලධාරීන් නීතිය කඩ කරනවා නම් ඒ නිලධාරීන්ට සියල්ලට පෙර නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් හදනවා කියන එකත් මේ වෙලාවේ මේ සියලුම සහෝදරයන් ඉදිරියේ අපි කියන්න කැමති. නීතිය ප්‍රමාද වීම නීතිය ප්‍රතික්ෂේප වීමයි. අපිට ප්‍රශ්නයක් අකටයුත්තක් කරදරයක් දූෂණයක් වුණහම අපි හිතනවා නම් ගෑනු අපිට ඒක උරුම තමයි, ඒක අපිට උරුම කරුමේ තමයි කියලා හිතනවා නම් අන්න ඒ ආකල්පවල ඉඳලම මේ රට වෙනස් කරන්න ඕනේ කියන පණිවිඩය අපේ රට මෙච්චර කාලයක් පාලනය කරපු පාලකයන් ඉදිරියේ කියන්න කැමති. ඕගොල්ලෝ කවුරුත් බහුතරයක් වෙච්ච ගැහණු අපේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැහැ. මේ නීති හොඳටම ප්‍රමාණවත්. නමුත් නීතිය පොතේ විතරක් තිබිලා මදි. ඒ නීතිය මේ මහපොළවේ සාධාරණව යහපත් ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුයි. අන්න එතන ගැටලුවක් තියෙනවා. මේ කතාව අවසන් කරන්න කලින් මෙන්න මේ පණිවිඩය ඔබට කිව යුතුයි කියලා මම හිතනවා. 2010 ස්කොට්ලන්ත පොලිසිය අපේ රටේ ප්‍රජා පොලිසියට කිසිම ගාස්තුවක් අය කරගන්නේ නැතුව විශේෂ පුහුණුවක් ලබා දුන්නා. අරමුණු තුනක් හිතේ තියාගෙන පළවෙනි අරමුණ මේ රටේ කාන්තාවන්ට සිද්ධ වෙන ලිංගික හිංසනය නවත්තන්න. දෙවැනි අරමුණ ගෙයක් ඇතුලේ වුණත් තමන්ගේ වහල යට වුණත් ගැහණියකට හිංසනයක් වෙනවා නම් ඒ ගෘහස්ත හිංසනය නවත්තන්න. ඒ වගේම ගැහණුන්ට දරුවන්ට සමාජයේ සිද්ධ වෙන වෙනස්කම් පිටු දකින්න. ඔන්න ඔහොමයි පුහුණුව දුන්නේ. පුහුණුව කොච්චර හොඳට කරාද කියනවා නම් ස්කොට්ලන්ත රජය තීරණය කරනවා මේ පුහුණුව අතරමඟ නතර කරන්න. හේතුව මොකක්ද? පොලිස් කස්ටඩි එක ඇතුලේදීම වද හිංසාවට ලක් වෙලා අපේ සැකකරුවන් ඝාතනයට ලක්වීම, අපේ රටේ මානව හිමිකම් පිළිබඳ මානව හිමිකම් කඩවීම පිළිබඳව බරපතල සාකච්ඡාවක් උද්ගත වීම, කාන්තාවට දරුවන්ට වෙනස් කොට සැලකීම අඛණ්ඩව සිද්ධ වෙනවා. ස්කොට්ලන්ත රජය මේක නවත්තනවා. අපේ රටේ ජනාධිපති, අපේ රටේ අගමැති, අපේ රටේ පොලිස්පති මේවට උත්තර දුන්නද? මේවට උත්තර දුන්නේ නැහැ. නීති විරෝධී රඳවා ගැනීමට වද හිංසාවට චෝදනා ලැබපු පොලිස්පතිවරයෙක් පත් කරපු රටක් මේක. ඒක නිසා එහෙම පොලිස්පතිවරයෙක් යටතේ ගෑනු අපිට අපේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්ද? නෑ සහෝදරියනි, බලාපොරොත්තු වෙන්න. සැප්තැම්බර් 22 මතු මහා පෞරක් වගේ ඉන්න සහෝදර වලල්ලක් මැද්දේ ගෑනු අපි සුරක්ෂිතව ගැහැණුන්ට ගැහැණුන්ගේ යුගය උදා කරනවාමයි. ඒ නිසා ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන මම මගේ කතාව අවසන් කරනවා. මාලිමාවට, මාතෘ භූමියට, අනුර කුමාර දිසානායක මීළඟ ජනාධිපති සහෝදරයාට ජය වේවා, විජය වේවා. ස්තුතියි.